හරි. අප අන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි අන්තිමට කතා කරපු කරේ පොත කියවන එක අපි කතා කරේ. ඒක පොඩ්ඩක් අපි කියවන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කොටස හරි. අපි කලින් පිටු දෙකම කියෙව්ව. එතකොට මේ පිටුව ඉස්සෙල්ලා කියවන්න බලාපොරොත්තු වෙනකොට මං ආපහු දෙපාරක් කියවන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ දූල පුතාලට එක එකනාට දෙනවා ආපහු අවස්ථාවක් කියවන්න. හරි, මම මෙතන ඉඳන් කියවගෙන ගියොත් එහෙම නෝමල් ස්පීඩ් එකකින් කියවන්නේ. මොකද දූල පුතාලා පුරුදු වෙන්න ඕන නෝමල් ස්පීඩ් එකට. ඒකයි. හරි, වතාෂි වා රහිමු දෙස්. දූල පුතාලට ඇහෙනවද? හරි, ඕකේ. හරි, ඕකේ. අපි එහෙනම් ඒ කොටස බැලුවොත් එහෙම චුට්ටක් ඉන්න. හරි, අපි බැලුවොත් එහෙම. එතකොට වතාෂි වා රහිමු දෙස්. මම මගේ මම රහිම් කියන එක මෙතන මගේ කියන්නේ මගේ නම රහිම් කියන එක මෙතන කියන්නේ. නමුත් මේකේ කෙලින්ම ට්‍රාන්ස්ලේට් කරොත් මම රහිමු. ගක්කෝ ගක්කෝ කියලා කියන්නේ පාසලේදී මේ කතා කරන්නේ. වතාෂි වා රහිමු දෙස්. වතාෂි වා මරේෂියා ජින් දෙස්. මේක මරෙ මයන්නයි රයන්නයි. ඊළඟට ඇදෙනෝ. එතකොට රේ වෙනවා සිංහලෙන්. ෂි ආ මලේසියා කිව්වට ආ වෙනවා මේක. වතාෂි වා මලේසියා ජින් දෙස්. මේක හිතෝ කියන එක මේක කංජිය. නමුත් ඒක ජින් කියලා කියවන්නේ මේ අවස්ථාවේදී ජින්. මේක හිතෝ කියන කංජිය. අනතම මරේෂියා ජින් දෙස්ක. අනතම මරේෂියා ජින් දෙස්ක. වතාෂිවා රහිමු දෙස්. මම රහිමු. වතාෂිවා මරේෂියා ජින් දෙස්. මම මැලේසියන් ජාතිකේ. අනතම මරේෂියා ජින් දෙස්ක. නුඹත් මැලේසියන් ජාතිකයෙක්ද? මෝ කියන එකෙන් ඉන්නේ උඹත් අල්තෑන්. අරිපු කියන පුද්ගල කියනවා ඊයේ වතාෂි වා මරේෂියා ජින් දෙවා අරිමසෙන්. ඉන්දුනේෂියා දෙස්. ඉන්දුනේෂියා ජින් දෙස්. ඒ දෝ නේ ෂි ආ ඉන්දුනේෂියා ජින් දෙස්. නමයිවා අරිපු දෙස්. අරිපුසං අනතනු සෙන්සේවා දරි දෙස්ක. අපි කලින් කිව්වා මේක දොනත දෙස්කා කියලා කියන්න පුළුවන්. දොනත කියන එක පලයිට් දරය කියන එකට වඩා. වතාෂිනෝ සෙන්සේවා යමද සෙන්සේ දෙස්. යමද සෙන්සේවා ඔතකොනෝ සෙන්සේ දෙස්ක. ඊයේ ඔතකොනෝ සෙන්සේ දෙවා අරිමසෙන්. ඔන්නනෝ සෙන්සේ දෙස්. මං ආපහු මුලින් දා කියන්න. වතාෂි වා රහිමු දෙස්. වතාෂි වා රහිමු දෙස්. වතාෂි වා මරේෂියා ජින් දෙස්. අනතමෝ මරේෂියා ජින් දෙස්ක. ඊයේ වතාෂි වා මරේෂියා ජින් දෙවා අරිමසෙන්. ඉන්දුනේෂියා ජින් දෙස්. නමයි වා අරිපු දෙස්. අරිපුසං අනතනු සෙන්සේ වා දරි දෙස්ක. වතාෂිනු සෙන්සේ වා යමද සෙන්සේ දෙස්. යමද සෙන්සේ වා ඔතකොනු සෙන්සේ දෙස්ක. ඊයේ ඔතකොනු සෙන්සේ දෙවා අරිමසෙන්. ඔන්නනු සෙන්සේ දෙස්. හරි, මන් දෙපාරක් කියෙව්වා. ආපහු දූල පුතාලා කලින් කියවපු නැති දූල පුතාලා එතකොට එක එක්කෙනාට කියවන්න දෙන්න බලාපොරොත්තු වෙනවා. අවිෂ්ම කියවන්න පුළුවන්ද? පිටුවම
කියවන්න පුළුවන්ද පුතා? අවිස්මා. කියවන්න පුළුවන්ද පුතා? ඇහෙනවද? ඔව් අන්න සර් මේ කොටස කීය සතියද කරේ? ඔව් ගිය අපි අන්තිම දවසේ කරේ මේ. නමුත් එතනදිත් මෙහෙම දෙපාරක් කියවලා කියවන්න කියන එක තමයි කරේ අපි. කියවන්න පුළුවන් කමක් තියෙනවද? වැරදුනාට කමන්නේ. හරි. දිනිති කියවන්න පුළුවන්ද අපව? ඉතුරු කොටස් මුලින්දන් අපව කියවන්න. වතශිවා රහිමු දෙස්. වතශිවා මැරේෂියා ජින්දෙස්. අනතමෝ මැරේෂියා ජින්දෙස්කා. යේ වතශිවා මැලේෂියා ජින්දෙවා අරිමසෙන්. ඉන්දුනීසියා ජින්දෙස්. නමයවා අරිපු දෙස්. අරිපුසන් අනතන සෙන්සේවා දරේ දරේ දෙස්කා දර දෙස්කා දරි දෙස්කා දර දෙස්කා වතශිනෝ සෙන්සේවා යමදා සෙන්සේවා යමද සෙන්සේ දෙස් යමද සෙන්සේවා ඔතකනෝ සෙන්සේ දෙස්කා යේ ඔතකනෝ සෙන්සේවා අරිමසෙන් දෙවා අරිමසෙන් ඔන්නනෝ සෙන්සේ දෙස්. හරි, ඕකේ, බොහොම හොඳයි පුතා. මෙතන ලේ කියන එක ජපන් භාෂාවේ නෑ, ඒක නිසා රයන්න කියන එක තමයි හැමනිතරම ඉන්නේ. මේක මේ අවස්ථාවේදී ඇදීලා තියෙන නිසා මේක නැත්තම් මෙහෙම ලිව්වොත් එහෙම මේක රයන්න, මෙහෙම ලියවුනොත් එහෙම මේක රයන්න. හරිද? දූල පුතාලගේ නම් ලියනකොට උනත් ඇදෙනකොට මෙහෙම ඉරි කෑල්ලක් එනවා. මෙතන මේ ඉරි කෑල්ල මෙතන තියෙන මේ ඉරි කෑල්ල. හරිද දූල පුතාල? ඒක හරි. ඒක විතරයි මේ අනිත්‍ය බොහොම හොඳට මේ කියව. මේකොට බොහොම හොඳයි පුතා. හරි, අපි ඊළඟ පාට හරි කියවන්න බලාපොරොත්තු වෙනවා. ගිම්හානි කියවන්න පුළුවන්ද පුතා? ගිම්හානි. නෑ. හංසිකා කියවන්න පුළුවන්ද? ඔව් කියවන්න. වැරදුනට කමක් නෑ, කියවන එකයි වැදගත් වෙන්නේ. හයි කියවන්න පුතා. වතශිවා රහිමු දෙස්. අරිපු වතශිවා රහිමු දෙස්. වතශිවා මැලේසියා ජින්දෙස්. අනතමෝ මැලේසියා ජින්දෙස්කා. අරිපු ඊයේ වතශිවා මැලේසියා ජින් දෙවා අරිමසෙන්. ඉන්දුනීසියා ජින්දෙස්කා අරිපු දෙස්. රහිමු අරිපුසන් අනතමෝ. කොකෝ මේ මෙතන මේ නමයිවා නමයිවා අරිපු දෙස්. මේක
අකුර අමුණමුණ කියවන්න පුළුවන් පුතා පොඩ්ඩක් බලන්නකෝ. හරි ඕකේ. හරි පොඩ්ඩක් අකුර අමුණ හරි එහෙම පොඩ්ඩක් කරන්න ඒක මම හිතන්නේ හොඳ වෙයි. හරි අපි බැලුවොත් එහෙම එතකොට හිරුෂ කියවන්න පුළුවන්ද? වතශිවා අරිමුදෙස් වතශිවා මරේසියානු ජින්දෙස් වතශිමෝ ඉන්දුනීචයානු ජින්දෙස්කා ඒ අනතා අනතමෝ අනතමෝ ඉන්දුනීසියානු ජින්දෙස්කා නෑයේ මෙතන අපහු මුලින් දගෙන පුළුවන්ද හුත මුලින් දම් පටන්ගන්න. වතශිවා අරිම් අරිම් අරිමුදෙස් නෑ රා ප්‍රයන් වතශිවා රහිමුදෙස් වතශිවා මරේසියානු ජින්දෙස් මරේසියානු ජින්දෙස් ඕකේ. හයි මෙතන අනතමෝ මා අනතමෝ මරේසියානු ජින්දෙස්කා නෝ ඊයේ ඊයේ වතශිවා මරේසියානු ජින්දෙවා අරිමසෙන් ඉන්දුනීසියානු ජින්දෙස් නෝ කියන එකක් නැහැ පුතා එතන. ඉන්දුනීසියා ජින් නෝ කියන එකක් නැහැ. ඉන්දුනීසියා ජින් දෙස්. හරි නමයිවා අරිපු දෙස් අරිපුසං අනතනෝ සෙන්සෙයිවා අනතනෝ සෙන්සෙයිවා දර දෙස්කා වතචිනෝ සෙන්සෙයිවා යමද සෙන්සෙයි දෙස් යමද සෙන්සෙයිවා ඔතොකොනෝ සෙන්සෙයි දෙස් ඔතොකොනෝ සෙන්සෙයි දෙස්කා ඊයේ ඒ මොකදස තියන්නේ ඔතොකෝ මේක උඩ කන්ජියමයි. ඊයේ ඔතොකොනෝ සෙන්සෙයි දෙවා අරිමසෙන් ඔන්නනෝ සෙන්සෙයි දෙස්. හරි බොහොම හොඳයි පුතා ඕකේ. හරි අපි ළඟට ගියොත් එහෙම සුලක්ෂ කියවන්න පුළුවන්ද? අමාරුයි. ඕකේ තරල කියවන්න පුළුවන්ද? වතාශිවා රහිමුදෙස් වතාශිවා මරේසියා ජින්දෙස් අනතම මරේසියා ජින්දෙස්කා ඊයේ වතාශිවා මරේසියා ජින්දෙවා අරිමසෙන් ඉන්දෝනේසියා ජින්දෙස් නමයිවා අරිපුදෙස් අරිපුසං අනතන සෙන්සේවා දරෙ දෙස්කා වත්තාශිනෝ සෙන්සේවා යමද සෙන්සෙයි දෙස් යමද සෙන්සේවා ඔතකුණු සෙන්සෙයි දෙස් ඊයේ ඔත්තකොන සෙන්සෙයි දෙවා අරිමසින් ඔන්නන සෙන්සෙයි දෙස්. හරි බොහොම හොඳයි පුතා බොහොම හොඳයි. හරි තව එතකොට කියවපු නැති කට්ටිය ගිම්හානි කියවන්න පුළුවන්ද? බැරි නම් කියන්න මේ අපහසුයි කියලා. අවිෂ්මා කියවන්න පුළුවන්ද? වත්තාශිවා රහිමුදෙස්
私はマレーシア人です。あなたのマレーシア人ですか？あなたもマレーシア人ですか？いいえ、私はマレーシア人ですか？ではありません。ではありません。インドネシア人です。名前、名前はアリプです。名前はアリプです。アリプさん、あなたの、先生は誰ですか？私の先生は山田先生です。山田先生は男の先生ですか？男の先生ですか？いいえ、男のです。男の先生。男の先生ではありません。女の先生です。アリボモデブタ。はい、こっち。Tawa kiyawan inna dura putala. Hansika ateswe kiyawan wada? Oh sir, I have to ask for that. Hari okay, hari try karan. Sir, muli nang kiyawan wada? Ah, ok, muli nang try karan, okay. Watashi wa Rahimu des. Watashi wa Malaysia jin des. Anatamo Malaysia jin des ka. Iye私はマレーシアの人ではありません。インドネシア人ですか？です。名前はインドネシア人です。名前はアリフです。アリフさん、あなたの先生は誰ですか？私の先生は山田先生です。山田先生はオタクの先生は？先生。先生、いいえ、おたく、先生ですか？いいえ、おたくの先生はではありません。はい。ではありません。女の先生です。お、ボーマデブだ。オッケー。はい。たわきよふねてぃどぅらふたら。スラクシャきよわのふるわんで？ベリで？Okay. Hari. Api ilang kota seti anna bala purutu ni kota api gudak ito di wila ganna bala purutu ni nahi kota. Mege man teru ma apahupa rakki wagi ni anna mulai idang ito kota dhula putan la me apahupa ra kata purutu kar ganna. Eka ni ito kota me ni kama mata kaitu ni kota. Watashi wa rahimu des. Mage mitana mama rahimu kiyan eka mitana kiyan ni rahimu venama des kiyan eka kiyan ni venama kiyan eka. Ito kota mege ito kota. Hari nama itu na, mage nama Rahimu kian ikat terus. Mungkin nama yang kita lihat na, hari ini sama mage nama kian ikat. Nah, namun, api bahasa apa kedai, ikut himo translate korot na, mama Rahimu we nama kian ikat. Mungkin nanti ini. Hari. Watashi wa Rahimu des, mama Rahimu we nama. Des kian ikat, we nama kian ikat. Watashi wa Malaysia jin des, mama Malaysian jati kek we nama. Anatamo Malaysia jin des ka, numbat. Mikalthayan kira mangkali ku numba ut numbat Malaysian jati ke ek vinavad. Iye nehe watashi wa Malaysia jin deva arimase. Nehe mama Malaysian jati ke ek vinni nehe.
インドネシア人です。インドネシアンジャーティケ。名前はアリフです。名前キラケネ、ナム。ナム。名前キラケネ、ナム。ナム、アリフウェナマ。エテンテベナカンハリダドゥラプタラ。ハリス。ハリオケ。イランコルスベルオテーマ。アリフさん。あなたの先生は誰ですか？アリフ、みたいな、サンキーネか、どこだ？あ、みやぴ、サーマーネ、マハタ、マハタ、マハタミヤマ、ゲヒマ、アダハサケネ、どこだ？アリフ、マハタ、オマハタミヤ。あなたの先生は誰ですか？ヌンバゲ、みノーキーネか、ピキューはゲーキーネか、アイティハンガワネ。ヌンバゲ、先生キューはグルワレア。ヌンバギグルワレア、誰ですか？カウダ。私の先生は山田先生です。私の先生、マゲグルワレア。山田先生です。山田グルトマ、グルトミアを、でかめかけど、これ目合わせたわけで。はい、アピーランコレスベルを追ってひま。山田先生は男の先生ですか？山田グルワリア、グルワリア、エムネタ、シンハラバシャミキロナ。えっと、男の先生ですか？グルワリエッド、グルワリアッドキラハミ、ジャマカリンキュワゲ、ジャパンバシャビヒマ、ハメカクマ、アピ、ランカー、シンハラバシャビカテルマ、イカホンデアクネメテルメヘンピリミキル、ウィンカルニカ、グルワリア、グルワリエム。えか、ジャパンバシャビネヘトコテ、ハモトマ、先生。ドスター、ドスター、ドスどしたらきわんはまらんどしたらだめでなたまきやね。どしたらまはたまはたみやきらあいまきやね。でなもどしたらきわんはもたもどしたら。なもさまはれいわいでアペーシングルバーシャーへんウィンカルラティノ。えか。えとたえか。ඒ මහිතන සිංහල භාෂාව තව හොඳයි නමුත් ජර්මන් භාෂාව උඩත් අදට තියෙනවා ඇත්තටම හැමදේම වෙන් කරනවා එතකොට එහෙම ජපන් භාෂාව එහෙම ලොකු එහෙම සම්බන්ධයක් නැහැ එතකොට සෙන්සේ කිව්වහම ගුරුවරයා ගුරුවරියා දෙකොල්ලොන්ටම සෙන්සේ හරි අපි බැලුවොත් එමි ඊළඟ කොටස ඊයේ ඔතකොන සෙන්සේ දෙවා අරිමසෙ නැහැ ගුරුවරේ පිරිමි ගුරුවරේ මෙතන ගුරුවරේ කියලා මම මේක ට්‍රාන්ස්ලේට් කරොත් මේ කිව්වොත් එහෙම එතකොට පිරිමි ගුරුවරේ නිවි එතකොට ඔන්නනෝ සෙන්සේ දෙස් ගැහනු ගුරුවරයා කියන එක එතකොට මෙතන ගුරුවරියා කියන එක ඇත්තටම මේක කියන්නේ නමුත් සෙන්සේ කියන එක ගුරුවරයා ගුරුවරියා කියන දෙකටම අයිති වෙනවා මම එහෙම කිව්වේ හරි මෙතන වෙනකම් මොන හරි තේරෙන්නේ නැති කොටස් තියෙනවද දුල පුතාලට සර් දෙබසකදී ප්‍රශ්නයක් වගේ හදි ප්‍රශ්නාර්ථ ලකුණ තියන්නේ නැද්ද සර් ජපන් භාෂාවේදී ප්‍රශ්නාර්ථ ලකුණ දානවා නමුත් මේ පොතේ මොකක් හරි හේතුවක් නිසා ප්‍රශ්නාර්ථය දාලා නැහැ ඇත්තටම ජපන් භාෂාවේ දූල පුතාලා එක දෙයක් දැනගන්න ඕන සිංහල භාෂාවේ නම් මෙහෙම ලියන්නේ නමුත් ජපන් භාෂාව අවසානයේ මෙහෙම ලියන්නේ හරිද ඒක මෙහෙම ඒක මතක තියාගන්න ඊළඟට සිංහල භාෂාවේ මෙහෙම වෙන් කරනෝ වචනෙන් වචනේ ජපන් භාෂාවේ වෙන් කරන්නේ නැහැ මේ කොහෙවත් වෙන් වෙලා නැහැ මේකේ මෙතන මේක මේ මේ කමාවේදී වෙන් වෙලා තියෙන්නේ ඒක මේ ෆොන්ට් එකේ වෙන් වෙලා තියෙන්නේ හරිද කොහෙවත් හරි පොලිමට ලියන්නේ ජපන් භාෂාවේ මං කලිනුත් කියලා ඇති කංජි නැත්තම් කියවන්න බොහොම අපහසුයි. ඊ මොකද ඊළඟ මේ මේ පිටුවට ඊළඟ පස්සෙක මේ තනිකර හිරගනා වලින් තියෙන්නේ කොහෙන් අතර කරනවද කොහෙන් මේ පටන් ගන්නවද කියලා තේරුමක් නැහැ. ඒ කියන්නේ වාක්‍ය පටන් ගන්න තැන තේරෙනවා. නමුත් වචනේ පටන් ගන්න තැන තේරෙන්නේ නැහැ එතකොට. ඒක නිසා කංජි නැත්තම් කියවන්න බොහොම අපහසුයි. හරි. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා එතකොට. මේක ඉක්මන්ටි ඉවර කරලා ඊළඟ පාඩමට යන්න. それは何ですか？えか、くまくで、それ、それはけん、おか、おか、くまくで、それは何ですか？これは雑誌です。めか、サングラーワ。雑誌きらけん、サングラーワ。サングラーワ。それは何の雑誌ですか？
මොන මොන මේ සංග්‍රහවක්ද කියලා අහන්නේ. නන්නු සාස්සි දෙස්කා? これ は ඕතුබයි නෝ සාස්සි දෙස්. ඕතුබයි කියලා කියන්නේ මෝටර්සයිකලේ ඕතුබයි. මෝටර්සයිකල්. මෝට සයිකල්. හරි. それ は誰のサッシですか?影で誰のキャラケネカータアイティドキネコ。これは私のサッシです。メーカーマギオキアンプトタキャリケディアンネームディナキアンプルンス。あはりオキマメイカバラクメキーバギネギヒラパウマンキーバギネナブト。これは Thank you, sir. オキ。これは私のサッシです。メーカーマギサングラウ。あれはあなたのオートバイですか?あなたのヌンバギ。あなたのヌンバギ。ヌンバギ。ヌンバギーキーのこれ、アディノドマン、マティカハリトマトガネ、シングルバーシャー、アディノバド?ヌンバギ。デビディエタマティエナマサ。あ、オケー、ハリ、ゴーマンド、ウィストティブト。あれはあなたのオートバイですか?あれか、ヌンバギーモーターサイクルへで。はい。おう。めか、おう。はい。けれけん、おう。どうらぷたらぶなものはりけん、ことは、はい。けれけん、おう。けなわすたわ。はい。あれは、わたしのです。わたしのです。けん、また、まげーけんか。あれは、まげーべなわ。どれしんがらばしゃべって、どれきえん、まげーべなわたしの。まげー。エムネタ、ワタシのオートバイです。エムキアナポル。ハリ、ムレナ、マンキアナバラプロトネトラ、アポーパーラ。それは、何ですか?何ですか?キアラキエネカ、イカドゥルプタラデネガテトキカタメカ、何ですか?キアネクマクダキエネカ。クマクダ。これは、雑誌です。サングラーは雑誌。イセダグレゴンダマテクティアン雑誌。それは何の雑誌ですか?モナサングラーワッド。これはオートバイの雑誌です。これはオートバイの雑誌です。オートバイケラキアンにモーターサイクル。モーターサイクルゲンリヴィッツ、ミーサングラーワッド。それは誰の雑誌ですか?誰のカーゲデ。誰のカーゲデ。影サングラーブできねえか。影だけらまんてるやん。影サングラーブで。影きはもうカータイズできねえか。シングルバーシャーマンみたいなねえ。これは私の雑誌です。また相手、また曲げ。私の曲げ。マゲサングラーブ。あれは、あなたのオートバイですか?あれか、ヌンバゲ。あなたのヌンバゲ。オートバイですか?モーターサイクルで。はい、あれは、わたしのです。はい。マガパフパーラ、ティールマキー、ハリンキューインド、マン、デパーラ、キーワノイ、デパンセ、ドラプタラ、キーワノイ、アスターディノ。それは何ですか?これは、雑誌です。それは何の雑誌ですか?これはオートバイの雑誌です。それは誰の雑誌ですか?これは私の雑誌です。あれはあなたのオートバイですか?はい、あれは私のです。あれ、無理な、アパホケヨナは。それは何ですか?これは雑誌です。それは何の雑誌ですか?これはオートバイの雑誌です。それは誰の雑誌ですか?これは私の雑誌です。あれはあなたのオートバイですか?はい、あれは私のです。はい。ドゥラプタラ、はい、キヤワンアワスタワッデンナバラプロトゥノ、アヴィシマキヤワンナプルワンデ。それは何ですか?これは雑誌です。それ、
それは何の雑誌ですか？これはオートバイの雑誌です。それは誰の雑誌ですか？これは私の雑誌です。あれはあなたのオートバイですか？はい。あれは私のです。あれ、ご問題は、はい。はい。次、ディニティキヤワナプルワンダ？それは何ですか？これは冊子です。それは何の冊子ですか？これはオートバイの冊子です。それは誰の冊子ですか？これは私の冊子です。あれはあなたのオートバイですか？はい、あれは私のです。ご問題は、みたいな雑誌やねんか、メーカー、みたらくらどうメーカー、いせい、雑誌。メーカー、いさくらねべ、雑誌ねべ、雑誌、いせい、ザ。はり、ご問題は。はり。イーランがていな。Chandrangani kiyana namin inna duwa wenno ona. Kore wa nanno deska? Kore wa sachi des. Sore wa nanno sachi deska? Kore wa otobai no sachi des. Sore wa dare no sachi deska? Kore wa sa.私の冊子です。あれはあなたはオートバイの冊子です。オートバイのですか？あれは、はい、あなたのオートバイですか？あれはあなたのオートバイですか？はい。あれはわたしのです。わたしのです。はりにかきえうなてにさ、むきわんくわんだメーカー。うるわんだめてにだ。えいかなんてかかまるいせ。あれ、オッケー。はい、いい段がって、ハンシカキヤワナプルワンダ？プルワンサー。はい、オッケー。キヤワナプルワンダ？それは何ですか？これは冊子です。それは何の冊子ですか？これはオートバイの冊子です。それは誰の冊子ですか？これは私の冊子です。あれはあなたのオートバイですか？はい、あれは私のです。はい、ご問題ボタン。はい。昼席はのプルワンド？それは何ですか？これは冊子です。それは何のです。それは何のですか？何の雑誌ですか？何の雑誌ですか？これはオートバイの雑誌です。それは誰の雑誌ですか？これは
私の写真です。あれはあなたのオートバイですか？はい。あれは私のです。はい、ボムで。めてな、マンカルノキュー、ドラプタラ、グラクラウト、メイク、ワラダナワ、メイ、サシニウィ、ザシ、ザシ。はい。はい、ボムで、はい。タラキヤワナプルワンド。プルワンズ。はい、オキュータ。それは何ですか？これは写真です。それは何の写真ですか？これはオートバイの写真です。それは誰の写真ですか？これは私の写真です。見てない。あれは。はい。あれは私の。はい、OK。はい。スラクシャキヤワナフルワンド？シシラキヤワンナプルワンダカリンキヤワガギヤミサティアリアパオキヤワンナギヤワンダメテニアリメテニアパオキヤワンそれは何ですかそれは雑誌ですそれは何の雑誌ですかそれはオートバイの雑誌ですそれは誰の雑誌ですかこれは私の雑誌です。あれはあなたのオートバイのですか？はい。あれは私のです。あり、ボーモンデー、ボーモンデー。あり、アピーランコレセリアンバラプルトゥノ、メテラ、マン、カリンペヘディリカレトコテ、マン、イランコレセリアンバラプルトゥノ、マン、カリンキュー、メテラ、メカヒラガナワリンティーノ、サニクラム、ナムティーマキーワン、ベヘムコテ、メケディ。メタナイデティアラメヘマ、リアラティアノエナムジャパンバーシャーメヘミディアンネヘ。マカリンキューワゲメタナ、パタンガンナタニブレメタネイヴァティーウングン、イデティアラティアナムジャパンバーシャーウィティアンネメカ、タニカレヒラガナウィンティアナコテ、キヤワンナベリニサイヘマ、リアラティアン、エコンダマトラティアラ。ハリ、ディヴェニパーダマピパタンガンナバラプルトゥナコテ、メタナイカタキヤラキアンネ、キヤワナウィディアキアネカ。ユキヤラキアニ、ユキヤネカマタケティキヤラヒタナドゥラプタナテ、ユキヤラキアニ、キヤナメ、ユ、イマスキヤネケトコテ、イマスキヤラキアニ、キヤナワキヤネケ。メテナカタキヤネケ、メ、クラメキヤナダハサティノ、ホーホーキヤラキヤナ、ジャパンバシャ。ハリ。イケイテナンパシネネネトコテイケ、メテナアピメケティギョッティヒマ。メテナ。私の自転車は新しいです。めったなメーカドラブタラダンナはカリンカテカサンバンデル。私のキラケリモカデマゲマゲ。ボモンデ。自転車キアネモカデ、自転車。カリンカタカラ、ギアスパール。自転車。自転車。バイシカレー、ボーモンダイ。はい、バイシカレー。わあ、あたらしいです。あたらしいけにかぴかりんかたらからね。あたらしいけれきゃね。あるっ。わたしの自転車はあたらしいです。こて、わたしのまげ、自転車。こて、バイシカレー。まげバイシカレー、あるっ。というのは。私の自転車は新しいです。で、これメイカキヤワンナプルワン、タワクラメアティエナワイトコテイカ、イサルハタバンヒタネハンブウエイトコテ、メタネ、マゲバイシカレアルテナワ、
එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙන සිංහල භාෂාවෙන් කියන්න පුළුවන්. කොහොමද? මගේ බයිසිකලෙ එකක්. මගේ බයිසිකලෙ අලුත් එකක්. අලුත් එකක් කියන්නේ මගේ අලුත් බයිසිකලය. හරිද? පොඩි වෙනස්කම් තියෙනවා ඒකේ තේරුම් වල. මගේ බයිසිකලය මෙතන උත්තර වෙලා තියෙන්නේ මගේ බයිසිකලය අලුත්. මගේ අලුත් බයිසිකලය. එතකොට එහෙම කියන්න පුළුවන්. හරිද? මගේ අලුත් බයිසිකලය. අලුත් කියන එක මෙතන මෙතන මේ කතා කරන්නේ අලුත් කියන එක ක්‍රම දෙකක් වෙනකොට. ඒ කියන්නේ බයිසිකලෙට ඉස්සරහට අපි සිංහලෙන් භාෂාවෙන් භාවිත කරනවා. බයිසිකලෙට පිටිපස්සෙන් භාවිත කරනවා. මගේ බයිසිකලය අලුත්. හරිද? පිටිපස්සට පාවිච්චි කරනකොට. අනිත් එක තමයි මගේ අලුත් බයිසිකලය. එතකොට ඉස්සරහට එන්නේ බයිසිකලෙට. හරිද? හරි සර්. හරි. එතකොට ජපන් භාෂාවෙ තියෙනවා එහෙම ඒ ක්‍රම දෙකම. හරිද? හරි සර්. ඔව්. ඒක ඒ ක්‍රම දෙකම තියෙනවා. එතකොට මෙතන නාම විශේෂණ කියන ඒ කියන්නේ නමකට ඉස්සරහින් යෙදෙන ඒවා. එතකොට මේකට කෙයෝෂි කියලා කියනවා. මම දැන් සිංහලේ නාම විශේෂණ කියන එක වෙන්න ඕනේ. එතකොට ඒක ක්‍රියා නාම විශේෂණ. එතකොට ක්‍රියාපද වලට දෙනකොට තියෙනවා. එතකොට 6යි. 6ක්. ඒ ක්‍රියාපද වලට වෙනකොට වෙනස් වෙන පොඩ්ඩක්. හරි. හරි. මෙතන නාම විශේෂණ එතකොට කෙයෝෂි කියලා කියන එතකොට ඒක ඊ කියලා එකක් තියෙනවා නා කියලා එකක් තියෙනවා දෙකක් තියෙන පැටර්න් ඊ කියලා තියෙනවා මේක බැලුවොත් එහෙම දුල පුතාලට දැක්ක හැටි තේරෙනවා මේක ඊ අතරසි ඊ කියන කාණ්ඩයට අයිති වෙන්නේ ඒ කියන්නේ කාණ්ඩ දෙකක් එනවා ඊ කියන කාණ්ඩය නා කියන කාණ්ඩය මෙහෙම කාණ්ඩ දෙකකට එනවා මෙතන අපි බැලුවොත් එහෙම අතරසි කියන එක එතකොට ඊ කියන කාණ්ඩයට අයිති වෙන්නේ හරිද? හරි සර්. මෙතන ග්‍රැමර් පොයින්ට් එක මොකද්ද කියන එක දූල පුතාල හරියට දැනගන්න ඕන. මෙතන වතාෂිනෝ ජිතෙන්ෂව. එතකොට මෙතන මේක තමයි එතකොට මෙතන කර්තෘ වෙන්නේ මේ වෙන්නේ මේ මේ සෙන්ටෙන්ස් එකේ ප්‍රධාන වෙන්නේ වතාෂිනෝ ජිතෙන්ෂව. අතරසි. එතකොට මෙතන වතාෂිනෝ ජිතෙන්ෂව අතරසි. එතකොට මග් එතකොට මෙතන කර්තෘ මෙතන තියෙන්නේ මේ විශේෂණ පදය තියෙන්නේ හරිද ඒක නිසා ක්‍රියාපදයක් නෑ ඒක නිසා තමයි this වලින් අවසන් වෙලා තියෙන්නේ හරිද හරි සර් හරි ඕකේ එතකොට මෙතන දූල පුතාල එකක් මතක තියාගන්න ඕනේ මේ වා කියන එක ටිකක් සමහර අවස්ථාවලදී පොඩි තේරුමේ වෙනසක් සිද්ධ කරනවා වතාෂිනෝ ජිතෙන්ෂව අතරෂී දෙස් එතකොට ඒකෙන් සමහර වෙල ඒකේ ඒ අවස්ථාවේදී නොකිය කියනවා අනිත් අයගේ බයිසිකල් පරණයි කියලා හරිද හරිද දුල පුතාලා හරි සර් ඔව් එතකොට මේක පොඩ්ඩක් එතකොට වා කියන එක ඉස්සරහට අපි ගා කියන එකත් ඉගෙන ගන්න මෙතන වතාෂිනෝ ජිතෙන්ෂව ජිතෙන්ෂව අතරසි කියලා එහෙම කියන්න පුළුවන් එතකොට ඒ කොටස් දෙකේ වෙනස එතකොට ඒ කියන්නේ උලුප්පල කියනවා මගේ මේ මේක තමයි මෙහෙම කියලා ඒකයි වතාෂිනෝ ජිතෙන්ෂව අතරසි එතකොට අනිත් අයගේ වතාෂි කුණයි කියලා එකෙන් කියවෙනවා ඇත්තටම ඒ ජපන් භාෂාවේදී ඒක ගොඩක් වෙලාවට වා කියන එක සාමාන්‍ය මුලදී ඉගෙන ගන්නේ වා කියන එක. ඒක නිසා අපි උනත් දැන්ට ගා කියන එක භාවිත කරන අවස්ථාවලදී වා කියන එක භාවිත කරනේ පුරුද්දට. ඒකවල අපි කිව්වට අහන කෙනා එහෙම ලොකුවට එහෙම හිතන්නේ නැහැ. නමුත් ඒකෙදී වෙනත් අර්ථයක් එනවා. ඒකෙදී උලුප්පල කියනවා මගේ බයිසිකලේ අලුත් මගේ බයිසිකලය අලුත් මගේ බයිසිකලය අලුත් ඒ කියන්නේ අර කියවනකොට තමන්ගේ කියන එක ඉස්සරහට දාලා කියවෙනවා මෙතනදී ඒ කියන්නේ කියන දේ හරි
ඒක ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. එතකොට දූල පුතාලා සාමාන්‍ය නම එහෙම කියනකොට වා කියන එක භාවිතා කරන්න. එතකොට මෙතනත් වා කියන එක මෙහෙම භාවිතා කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට නමුත් ඉස්සරහට දූල පුතාලට ඒක තේරෙනවා. එතකොට හරි අතරශී කියන එක එතකොට මේකෙදි අපි දූල පුතාලගේ එක ග්‍රැම පටන් එකක්. එතකොට මෙතන කතෘ හරි මොකක් හරි එතකොට නාම පදයක් එතකොට මෙතන තියෙන්නේ අතනම. එතකොට ඊට පස්සෙන් එතකොට මෙතන වා කියන එක ඇවිල්ලා ඊට පස්සේ අත් මේ ඊකේ යෝෂියනකොට ඊ කියන එක මෙතන ඊකේ යෝෂියකේ ඊ එකත් එක්ක දෙස්. හරිද? ඊකේ යෝෂියකේ ඊ තියෙද්දි දෙස්. හරි. ඔව් මේක ඇත්තටම දූල පුතාලට මේ පල්ලෙහා එක කියලා දුන්නාම ඒක තේරෙනවා. එතකොට මෙතෙන්දි බැලුවොත් එහෙම වතාෂි නොහෙයාවා ජිසුක දෙස්. වතාෂි නොහෙයා, වතාෂි කියලා කියන්නේ මගේ, හෙයා කියන්නේ මොකද්ද? හෙයා කාමරය. කාමරය මගේ කාමරය ජිසුක දෙස්. සිසුක කියලා කියන්නේ නිශ්ශබ්දයි කියන එක. ඒකේ නාකේ යෝෂි වලට අයිති වෙන්නේ මොකද්ද? ඒක සිසු කන. හරිද? ඔව්. එතකොට මේ දෙකේ වෙනස නාකේ යෝෂි, මේක ඊකේ යෝෂි වලදී, මේක ඊකේ යෝෂි වලදී මේ මේ පැටර්න් එක. නාකේ යෝෂි වලදී මොකද්ද වෙන්නේ? කතෘ ඉන්නවා, වා කියන එක තියෙනවා. කතෘ හරි නාම පදයක්. එතකොට මෙතන නාම පදයක් වෙන්න න පුළුවන්. එතකොට ඒක, එතකොට මෙතන නා කියන එක නැතුව දෙස් කියලා ඉන්නේ. හරිද? එතකොට ඔව් නා කියන එක නැතුව තමයි දෙස් කියලා ඉන්නේ. ඒ දෙක ඊටාම වැදගත්. එතකොට චුට්ටක් ඉන්න මේක. මේක මං කලින් PowerPoint එකකින් උගන්වලා තියෙනවා. මේ මේකම වෙලාව නැහැ, පොඩි වෙලාවක් තියෙන්නේ. මං ගිය අවුරුද්දේ පන්තියේ මට මේක PowerPoint එකක් හදලා ඉගෙනනලා තියෙනවා. ඒක නිසා මං ඊළඟ දවසේ හිට ඒකෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද තව pattern දෙකක් තියෙනවා මේකේ. ඔව් දැන් ඒක හොයන්න ගියොත් එහෙම වෙලා යනවා. ඒක නිසා මේක ඔව් එක පාරට එක හොයන්න බෑ. නමුත් මං ගිය පන්තියේ කලින් අවුරුද්දේ පන්තියේ එහෙම ඉගැන්නුවා. එතකොට මේකේ තව පැටර්න් දෙකක් තියෙනවා. දූල පුතාලට දෙක ඉස්සරහට තියෙනවා. මෙතනදි මං කතෘ කියලා කිව්වා. නමුත් මෙතන නාම පදයකට පිටිපස්සෙන් කියන එක. එතකොට නාම පදයකට ඉස්සරහින් එනකොට මෙතන ජිතේෂ කියන එක මෙතන කියන්න ඕන අපිට. ජිතේෂ කියන එකයි අතරශී කියන එකේ මේ කොටස් දෙකේ තියෙන විදිය. මේකේ තියෙන්නේ පිටිපස්සෙන්. ඊළඟ පැටර්න් එක තමයි ඉස්සරහින් තියෙන එක. මේකෙත් එහෙමයි. හෙයා කියන එක, හෙයා කියලා කියන්නේ කාමරය. කාමරය කියන එක එතකොට සිසුක්ක කියලා කියන්නේ එතකොට නිශ්ශබ්දයි කියන එක. එතකොට පිටිපස්සෙන් තියෙන. මෙතන ඉස්සරහ තියෙන පැටර්න් එකක් එතකොට තියෙනවා. හරිද? හරිද දූල පුතාලා? ඒක හරිද? ඔව්. එතකොට ඔව් කියන්න. Sorry sir, hari kiyuwe. Hari, okay. එතකොට මේකෙදි මෙතනම කතෘ කියලා කිව්වට එතකොට මෙතන ඇත්තටම කතෘ කියන එකට වඩා නාම පදේ ගැන ටාගට් කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. නාම පදේ ටාගට් කරන්නේ. එතකොට මෙතන තියෙන ජිතේෂ කියන එක, එතකොට ජිතේෂ කියන එක ටාගට් කළා. ඒක පිටිපස්සේ තියෙනෝ නම් එතකොට ඊ කියන එක එහෙමම තියෙනවා. නමුත් මේ ඊකේ යෝෂි වලදී
නා කිය යෝ ලෙසදී වලදී පිටිපස්සේ තියෙන කේ නා කියන එක අයින් වෙනවා. සිසුකන්න. ඊළඟට මේක ඉස්සරහට යනකොට චුට්ටක් ඉන්න. ඉස්සරහට යනකොට නා කියන එක එනවා නා කිය යෝ ලෙසදී. මේක තියෙනවා නම් මම පෙන්වන්න බැලුවේ. ඒ කොටස මේ PowerPoint එකෙන් පෙන්නලා විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඉතුරු pattern දෙක. එතකොට ඉතුරු pattern දෙක. එතකොට මේක නාම පදෙත් එක දුර පුතාලා කතු කියන එක මම ඒ ලිව්වට මේ මේ pattern එක ලිව්වේ මම මේකේ. නමුත් ඒක පිටිපස්සෙන් තියෙනවා නම් e කියන එකේ e තියෙනවා. ඊළාට පිටිපස්සෙන් තියෙනවා නම් na කියන එකේ na නැති වෙනවා. එතකොට ඉස්සරහට යනකොට දුල පුතාල මේ ඉගෙන ගන්නවා. එතකොට හෙට ඊ කියන එකේ එතකොට ඊ කියන එකේ නම් ඊ තියෙනවා ඔයිෂි මේ මෙතන අතරශී දිත්‍යංශා. එතකොට නා කියන එක බැලුවොත් එහෙම නා කියන එකෙත් නා කියන එක තියෙනවා කියලා හෙට ඉගෙන ගන්නවා. එතකොට මේකෙදි බැලුවොත් එහෙම සිස්සු කනා හෙයා. හරිද? හරිද දූල පුතාලා? ඔව්. නා කියන එක නැති වෙන්නේ නාකේ යෝෂි වලදී ඒක පිටිපස්සට එනකොට විතරයි. අනිත් හැම අවස්ථාවලදීම නා හරි ඊ හරි තියෙනවා. නා කියන එක නැති වෙන්නේ ඒ කියන්නේ මේ ඉතන නා හරි ඊ හරි ඒක නැති වෙන්නේ කර්තෘගේ පිටිපස්සෙන් ඒක තියෙනකොට විතරයි. හරි. දූල පුතාලට අනිත් පන්ති තියෙනවා ඇති. ඒකින් දා අපි මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙතනින් ඉඳන් ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට පන්ති තියෙනවා දූල පුතාලට වෙනත් පන්ති. මට මතක විදියට ඉරිද නැහැ. අද තියෙනවනේ ඉංග්‍රීසි පන්ති. 800නේ. 800. හරිද? හරි අපි එහෙනම් ඕක කියන්න. හරි අපි මෙතනින් අදට පන්ති අවසන් කරනවා. අපි හෙට ඉතුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට පොඩ්ඩක් ඒක ග්‍රෑමර් ටික කතා කරලා එතකොට අපි ඊළඟ කොටසට මේක කියවන්න දූල පුතාලට කියවන්න දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේක හැම එකක්ම වැදගත්. එතකොට ඕක කියන්න පුතා. මේ පොත දාලාද තියන්නේ ගෲප් එකට? ආ මේ විකට මම දැම්මේ නැහැ. මම දැන් දාන්න පුතා. මේක. හරි සර්. හරි ඕක. මම සේරම ෆෝල්ඩර් එකම දාන්න බලාපොරොත්තු වෙනවද Google Classroom එකට? Google Classroom එකේ දූල පුතාලට ඒකේ ෆෝල්ඩර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඕන එක. වීඩියෝ උනන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ෆෝල්ඩර් එකෙන්. ෆෝල්ඩර් එකට යන්න ඕන. නැත්තම් බලන්න පුළුවන්. ඕල්ඩ් එක දූල පුතාලට ෂෙයා වෙලා තියෙනවා මට මතක විදියට. හරිද? කැමති කෙනෙක් ඉන්නෝ නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඕන වීඩියෝ එක ෂෙයා කරලා තියෙනවා. හරි. මං අනිත් ටිකත් අද මේ පොත් ටික ඒ සේරම ටික මේ Google Classroom එකට දාන්නම්. හරි සර්, thank you. හරි, ඔකේ. හරි. අපි එහෙනම් පන්ති මෙතනින් අවසන් කරන දූල පුතාලට සුබ රාත්‍රියක් එහෙනම්. දෝමෝ අරිගතෝ ගොසයිමස් සෙන්සේ සයනරා. ඔකේ සයනරා. දෝමෝ අරිගතෝ සෙන්සේ. ඔකේ සයනරා.